කුඩා ව්‍යාපාරිකයන්ට තමන්ගේ අරමුණු ඉලක්ක කර අරගෙන යන්න ඒ වගේම මේ අයව බලගන්වන්න තවත් ශක්තියක් එකතු කරගන්න තැනක් තියෙනවා නම් ඒ වගේම දේශීය කර්මාන්තවලට ඉඩක් වෙන් කරලා එතනින් එහාට වෙළඳපළ ආර්ථිකයක් හදාගන්න ඉඩහසරක් වෙන් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක කොච්චර හොඳයිද ඒ වගේම තමයි මේ ගනුදෙනු කරුවන් තව තවත් වැඩි කරලා ඒ අයගේ වෙළඳපළ ශක්තිමත් කරනවා වගේම නව ඉගෙනුම් අවස්ථාත් එක්ක ජීවිතය ඉස්සරහට යන්න සැලසුමක් එකතු කරන අවස්ථාවක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න සූදානම් ඉන්නේ මේ විශේෂාංගය තුලින් ඔබ දන්නවා දැන් අපි විරාමයට යන්නට කලින් මතක් කරපු දෙයක් තමයි ප්‍රවේශයක් විතර ලබා ගන්නවා කියලා ව්‍යවසායකතු 2022 සම්බන්ධයෙන් අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි මේ සූදානම් ඉන්නේ මේ පිළිබඳව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඔබට බොහෝ දේවල් අද ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන ගමන් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සම්බන්ධ කරගත්ත තරුණහා ක්‍රීඩා මාත්‍යශ්‍රී ලේකම් අනුරාධ විජේකෝන් මෙතුමටයි බොහොම සුබදසනක් හොඳයි කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ප්‍රදර්ශනය ගැන කතා කරන්නට කලින් මේකේ සංවිධායක කත්වයේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනේ එතකොට මේ අපි නිරන්තරයෙන්ම කතා කරන තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය එතකොට මේ අමාත්‍යංශය යටතේ සිදුවන කාර්යභාරය මොකක්ද කියලා දැනුවත් කරගෙනම අපි ඉස්සරහට ගියොත් හොඳයි මේ කතා බහ ඇතුලේ අපි සඳහන් කරමු මේ කාර්යභාරයන් මොනවද කියලා මේ අමාත්‍යංශය හොඳ හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් වෙයි මොකද अभी दवा वर्तमान रजय रजे प्रतिपत्ति प्रकाश अतुले विषयान कांड कर वर्ग कर अंदर गोट एक विशाखदन तरुण क्रीडा खील इधर मे दिख एक व्युक्त नति विषयान दिख इधन सा हेम विलेम तरुण तम गुहला क्रीडा करेंतर विनता क्रीडा कर मे तरुण क्रीडा वितरक हरियाणा उनकी जीवित जागरना क्रीडावर्ति बद्धि बहुदेव करा आर्थिक वशं सन्नद्धि सामाजिक वशं आकल वशं सौख्यमे वशं मेहम सन्नद्ध वेच तारुण्यक्तम राटगट वेदगा हेम ऊहे निका पावेला मनोहारी कोहमारी इन तारुण्यटगट वेदगा मम हितर मेक इतम हुद सुसंग तरुण क्रीडा की तरुणाट आवश्यक जवय शक्त सह ओहुगे शारीरिक योग्यता मानसिक योग्यता दंडपत दौक क्रीडा यदर तरुण क्रीड विषय तुले अभी कथागना होगे अध्यापने ईट बस वृत्ति भाव वृत्ति अध्यापने ईट बस ओहे आर्थिक पैत सामाजिक पैत सो प्रादेशिक वशंगल विविध मट्टल जात्यंतर दुखता विश्वीय तारुण्यज्ञानी कथागर मे विश्व अपे तरुण ऊणितर इटकाट तीन तेन इंदगण तमाय तरुण क्रीडा मध्याशे घटित कराने एक अभी विश्वास करना तरुण किल की आने यफेन मानसिकोर तमंग जीवित पीलबाद बहुम फलबर तीन तीन अन्न पुलवा रटे अनागत तमंग खरीदियागन उसे अन्न पुलवा शक्ति अनागते जीवित दक्षिण व्यवसाय संवर्धने की बलगन कारण दकीन विनाशक कौर विरुद्ध पुलवा मम के आने तरुण तीर्ण गति तरुण विश्वास अपेरटे बहुत मे तरुण अंत तीन तीर्ण गए सदातीन अवकाश अवेरवेलाट तरुण मम बाकी अद वयस दवसक दर्वे हेत्ता जीवन अद कौर हर विसंग तीरने हेत्ता मे दर्व बलपात अब अद्वर हेत्ता इन बुद्धले तीरने हेत्ता वयस दिगपा दहतर बलपात इतोट मे 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 तीरण बल दडीम बलपेव लक्ष्मी खंड तीरण गई मे क्रियावलिएट सहभागी कोई तरह अवकाश तीन के प्रश्न इतोट अणिप्रत्यंग अभी हदागत सिलबस का विषय मालावेमेंट कदागन अभी एक हेतु अभी समस्त तारुण्य सामान्य अध्यापन क्रम अतुले तल्लुकर्गण आना हम अभी अध्यापन क्रम अतुले बहुलाट इडकटा खेदल मे तरुण अतुति निर्माणशील उपति उदे सहज दक्षता कुशलता සහ ඒతిక ලෝකේ කොතෙන්ද ගලපන්න පුළුවන් මම හිතන්නේ තරුණයාට තරුණයව තාම හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා අනිවාර්යයෙන් තරුණයාට තරුණය හඳුනා ගන්න ඉඩ දෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා එතන ඌට උණු හැකියාවක් තියෙනවා කියනවට වඩා
මොකද තරුණයා කියලා කියන්නේ රූකඩයක් කරලා තියෙනවා සමහර ලාවට සමහර තැන්වල ඒක එක්ක දෙමව්පිය විසින් හසුරුවනවා නැත්නම් වැඩිහිටියෙක් විසින් හසුරුවනවා එහෙමත් නැත්නම් ගුරුරු සහ ඒ අය විසින් හසුරුවනවා ඒ අයට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නේ ඕක එපා උහුම කරන්න ඕවා මෙහෙම කරන්න හැබැයි උහුට ස්වාධීනව ගමනක් යන්න තියෙන අවකාශයන් අඩු කරලා දෙනවා ඒක නිසා මම හිතනවා අපේ රටේ ආර්ථික ක්‍රියාවලියේදී තරුණයාගේ සහභාගිත්වය අවම වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ නිසා තමයි අපිට අවශ්‍ය තරුණයා මේ ආර්ථික ක්‍රියාවලියේ පළදායි කොටස් කරුවෙක් බවට පත් කරලා ඔහු ඔහුගේ ආර්ථිකය ඔහු විසින් සන්නද්ධ කරගන්න තැනකට ගෙනියන්න. ඉතින් ඒකෙදි තමයි අපිට ව්‍යවසාය කියන එක වැදගත් වෙන්නේ සහ ඒකෙදි තරුණ ව්‍යවසායකයෝ වැදගත් වෙන්නේ ඒ නිසා. තරුණ ව්‍යවසායකයන්ගේ වැදගත්කම මේ කාල වකවාන තුර බොහොමයක් අපිට දැනෙන තැනක් වෙලා තියෙනවා. රටේ තියෙන සම්පත් ටිකෙන් රටේ තියෙන මිනිස්සුම රටේ ඉදිරිය බාරගන්න ඉන්න තරුණ පරපුර මේ වගේ දේවල් වලට යොමු කිරීම බොහොම වැදගත් වෙලා තියෙනවා මං හිතන්නේ එහෙම වැදගත් වීමේ තවත් එක් ඉලක්කයක් තමයි ව්‍යවසාය 2022 කියලා කියන්නේ එනිසා නම් වෙනි වතාවට පැවැත්වෙන්නේ අපි ඒ පිළිබඳව මතක් කරමු මේ යටතේ පුළුවන්කමක් ලැබෙවි කියලා විශ්වාසයක් තියෙනවද මේ බලගැන්වීම කරන්න ඇත්තටම දැනටමත් අපි රට ඇතුලේ බලගැන්වීම කරමින් යනවසා කරලා තියෙනවා දැන් උදාහරණයක් ඇරෙට අපේ මේ තරුණ සංවර්ධන කාර්යයේදී අපිට මැදිහත් වෙන ආයතන කීපයක් තියෙනවා එකක් තමයි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඒක ඇතුලේ අපිට ඉන්න උපාධිධාරීන් 1200ක් රට පුරා ව්‍යාප්ත වෙලා ඔවුන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ග්‍රාමීණ වසම් මට්ටමටම ව්‍යවසායකත්ව කුසලතාවයන් තියෙන, හැකියාවන් තියෙන, දක්ෂතාවයන් තියෙන විවිධ මට්ටමේ හඳුනා ගැනීමෙන් ඔවුන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීම සඳහා වන මැදිහත් වීම සහ අත්කල සපයනවා. ඊට අතිරේකව ජාතික තරුණ සේවා සභාව, ඒ වගේම යූත් කෝප ආයතනය සහ අපේ මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මේ තරුණාංශයට වඩ මැදිහත් වීම සඳහා වඩ සුවිශේෂ ආයතන හැටියට තියෙනවා. දුර ඔවුන්ගේ අර අධ්‍යාපනික සාමාන්‍ය අධ්‍යාපනයෙන් එහාට ගියේ වෘත්ති අධ්‍යාපනයත් සමාජ අධ්‍යාපනයත් අනිත් එක තමයි මේ 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 ඒකට අපි කියනවා මේ ජීවන කුසලතා කියලා. දැන් බොහෝ අයට බොහෝ දේවල් තියෙනවා. හැබැයි ජීවිතේ ජය ගන්න ඒ දැනුම හෝ කුසලතාවේ පාවිච්චි කරන්න කොහොමද කියන එක දන්නේ නැතිකමක් තියෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක අපි ඉතාම මනවින් අවබෝධ කරගෙන තියෙනවා විශේෂයෙන් අපිට ඒ සඳහා වුණ මැන්ඩේට් එක එහෙම නැත්නම් පැවරීම තියෙනවා ව්‍යවස්ථාපිතවම නීත්‍යානුකූලව අපි කියන පවයන් උතුරට කියන දේ අපිට තියෙනවා. ඒතර ඒ සඳහා අපිට ආයතන විහිවත් ඉතාම මනවින් තියෙනවා. ඒ වගේම අපිට ඒක ඉතාම හොඳ දේශපාලන නායකත්වයක් තියෙනවා ගරු නාමල් රාජපක්ෂ මහත්තයා තරුණයෙක් හැටියටත් මේ තරුණයන් කොතනද අනාගත මේ ලංකාවේ ආර්ථිකය සහ සමාජයේ හිටිය යුතු කියන ගැනත් අවබෝධයක් කරගෙන තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපි මතන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වෙනකොට ව්‍යවසායකයන් බවට පත් කරලා තියෙනවා. ඒ අතරින් ඉතාම අමාරුවෙන් තෝරගත්ත 333ක් තමයි මේ අපේ 2022 ව්‍යවසාය 2022 කියන ප්‍රදර්ශනයේ එහෙම නැත්නම් ඒ අලවි හා අධ්‍යාපනික ප්‍රදර්ශන කියලා අපි ඒක නම් කරලා තියෙන්නේ මේකට ගෙන්න ගන්න. තව එකක් මට මෙතන ජයින කියන්න ඕනේ. දැන් අපේ තියෙනවා ඉතාම දුබල මානසිකත්වයක් අපි ඒක මේ 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 ඉම්පෝර්ටඩ් එකක් කිව්වොත් ෆොරින් එකක් කිව්වොත් එහෙම නිකන් මහා අමුතු හැඟීමක් අපිට තියෙනවා. අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කියනකොට වැඩිය. ඔබ ඉතාම හරි අපිට ඕනේ කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කොහේරි දකින්න පුළුවන් ඒක තමයි හොඳම කියන තැනට ගේන්නේ. ඉතින් ඒක මේකෙන් අපි සපත කරලා පෙන්නනවා මේ ව්‍යවසාය 2022 ප්‍රදර්ශනය ඇතුලේ තියෙන්නේ දේශීය නිෂ්පාදන විතරමයි. 100%ක් දේශීය නිෂ්පාදන. හැබැයි ඒ වගේ යම් ප්‍රමාණයක ආනයනික අමුද්‍රව්‍ය වගේ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි කිසිදු භාණ්ඩයක් ආනයන කරපු භාණ්ඩයක් මේ වෙළඳ ප්‍රදර්ශනය ඇතුලේ පාවිච්චි කරන්නේ නැහැ, විකිණෙන්නේ නැහැ. ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මම හිතන්නේ කාණ්ඩකරණ එකට ලක් කරලා තියෙනවා. කාණ්ඩ 9කට 10කට වගේ අසන සංඛ්‍යාවක් තියෙනවා. කාණ්ඩකරණ ඇත්තටම අපි වර්ග කරලා තියෙන්නේ ප්‍රදර්ශනයේ පැවැත්වීමේ පහසුව සඳහා විතරයි. ඇත්තට මේක ඇතුලේ එහෙම කාණ්ඩ කරන්න බැරි තරම් විවිධ වූ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අලවි ප්‍රදර්ශනය භූමියට ඔබ ආවොත් මම හිතන්නේ අපි ආරාධනා කරන්න බත් බැඳගෙන වතුර හැම අරගෙන ඒ දවසම මේක ගත කරන්න බලාගෙන එනවා නම් හොඳයි. මොකද මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අලවියේ, දෙවෙනික අධ්‍යාපනය. මට හිතෙනවා ඔබේ තරුණ දූ දරුවෝ ඉගෙන ගන්න අය, එහෙම නැත්නම් ව්‍යාපාර අපේක්ෂාවන් ඉන්න අය මේ භූමියට පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා කියන දවස් තුනම සභාවලට එන්න පුළුවන්. එක දවසක් හරියනවා නම් ඒ මේ සියල්ල සදා සූදානම් කරලා දවසක් මේකේ ගත කිරීම මම හිතන්නේ ඔබේ අනාගතයේ සදා ඊටාම
හොඳ ආයෝජනයක් වේවි. හොඳ ආයෝජන අවස්ථාවක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙන අප්‍රේල් මාසේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා කියන දවස් තුන පුරා ඒ වගේම උදෑසන 10 සිට රාත්‍රී 10 වෙනකන් මේ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය පවත්වන්න සියලු කටයුතු මේ වෙනකොට බණ්ඩාරනායක අනුස්පන ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේදී සිදු කරන්න කටයුතු සූදානම් වෙගින්නවා කියලා මතක් කරන්නට ඕනේ. කතා කරමු බොහෝ දේවල් තියෙනවා මේ පිළිබඳව කතා කරන්න. දැන් එතකොට මේ අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන්කමක් තියෙන ගනුදෙනු කාර්යබහුතුන්ට එක් පැත්තකින් මේක එක් ප්‍රයෝජනයක්. ඊට පස්සේ තවත් කෙනෙක් අධ්‍යාපනික වශයෙන් තරුණ තරුණියන්ට ඇවිල්ලා මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලබා ගන්නත් හොඳ අවස්ථාවක් කීපයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණ කොහොමද මේ ඇතුලේ කුටි වලින් අපිට ඒ සියල්ල දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ. එචන මම හිතන්නේ මේ මේ අලෙවි සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය කියලා අපි මේක නම් කරන්නෙම මේ කාරණා දෙකම අපිට අත්‍යවශ්‍ය නිසා. ඒ කියන්නේ යම් කෙනෙක් යම් විශිෂ්ට නිෂ්පාදනයක් කරලා ඒක ඔහේ තියාගෙන ඉඳීම කියන එක මම හිතන්නේ රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් නැහැ කියලා කියන්නේ එතන ප්‍රශ්නය. පුද්ගලිකව එයාගේ ඔය පුද්ගලයාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඒක දායක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හිතනවා රජයක් හැටියට අපේ වගකීමක් තමයි අමාත්‍යංශයක් හැටියට වගකීම යුතු අපේ වගකීමක් තමයි එහෙම සශක්තියෙන් නැගිහිරන දිරිය මිනිසුන්ට අත්ලක් සපයන එක. ඒතරේ දිරිය මිනිසුන්ට අත්ලක් සැපීම තුළ අපි අපේක්ෂා කරන්නේ අර අර කණවැලැල්ලීම නෙවෙයි. අපේ අත්ල කියලා කියන්නේ අපි නිවැරදි මාර්ගයේ පෙන්වීම සහ ඒ මාර්ගයට යොමු කිරීම සඳහා වෙන යම්සි විද්‍යාත්මක වැදගත් වීමක්. එහෙම නැතු අපි කරේ තියාගෙන අරන් යන එහෙම සංස්කෘතියක නැහැ. ඉතින් එතනදී අපි මේ වෙනකනුත් ඒගොල්ලන්ට දීලා තියෙන උපදේශ සේවම මත ඒගොල්ලන්ගේ නිෂ්පාදන වෙළඳ පොලේ ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක එක තරඟ කරන්න පුළුවන් මට්ටමේ අපි කියන ප්‍රමිතියකට ක්වලිටි එකට හැදිලා තියෙනවා. හැබැයි සමහර අය මේක දන්නේ නැහැ. සමහර අය මේක විශ්වාස කරන්නේ නැහැ. සමහර බොහෝ දේවල් තියෙනවා කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ එක්කෝ ඇහෙන් දැකලා එහෙම නැත්නම් ඒක පරිශීලනය කරන පරිහරණය කළ රස විඳලා. ඉතින් මේ සියලු අවස්ථා අපි මේක දැනගෙන කරන්න කල්පනා කරන එක පැත්තකින්. දෙවෙනි එක අපි බලාපොරොත්තු වෙනවා මේකට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න. ඒ ටික දැන්ටමත් කරනවා. විශේෂයෙන් මොකද දැන් අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25ම මේක නියෝජනය වෙනවා. ඒකේ තෝරාගත්ත ඉතා ඉහළ ගණයේ නිෂ්පාදකයන් 333 දෙනෙක් මේකේ ඉන්නවා. ඊට අතිරේකව අපි මේක ඇතුළට සීළු බැංකු ආයතන ඒ වගේම තාක්ෂණික උපදේශක සේවා සපේන ආයතන ඒ වගේම රක්ෂණ ආයතන සහ අපේ විශේෂයෙන් සංනිවේදන තාක්ෂණයේ පැත්තෙන් ඉන්න ආයතන මේ සියල්ලම ගේනවා. මොකද මේ සියල්ල එකිනෙකට බැඳිලා තියෙනවා. ඒතර මේ එකම අපි අනිත් පැත්තෙන් දැන් අපි ඉස්සර කතා කරපු වෙළඳ පොළ කියලා කිව්වේ නිෂ්පාදකය ගැනුම් කරවයි මේ භෞතික මුණ ගැහෙන තැන. හැබැයි දැන් ඕනි තරම් එහෙම භෞතික මුණගැහෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ ඩිජිටල් අවකාශය ඇතුලේ මේ මුණගැහීම් ඔක්කොම කරලා මේවා පිළිබඳ තත්ත්ව සියල්ල දැකගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. ඔව්. එතකොට අපි ඒකෙදි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඩිජිටල් අවකාශයේ කොහොමද මේ වෙළඳාම් කරන්න කියන එක. ඒතුළු ඩිජිටල් අවකාශය අපිට දේශ සීමා නැහැ, බවුන්ඩරිස් නැහැ. අපිට ලංකාවේ නිෂ්පාදනයක් ඔස්ට්‍රේලියාව ගෙනකොට, එංගලන්තය ගෙනකොට, එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම අයිස්ලන්තය හැරි ගෙනකොට ගන්න ඒ තැනට ගෙනියන්න තමයි අපි උත්සාහය දරන්නේ. ඉතින් ඒක නිසා අපි ආරාධනා කරලා තියෙනවා දැන් අපේ නිෂ්පාදකයෝ බොහෝ වෙලාවට මේ තැනට ගිහිල්ලා දෙන විදේශ වෙළඳ පොළටත් ගිහිල්ලා තියෙනවා. නමුත් තව යා යුතුයි. ඒ යෑම සඳහා ඒගොල්ලන්ට අත්ල සපයන් අවශ්‍යයි. දැන් මොකද තනියෙන් තමන් දිත් නිර්මාණය කරපු ව්‍යාපාරය දැන් අපි කියන්නේ සුළු පරිමාණ. හැබැයි මේක අපි ගේන්න ඕනේ මධ්‍ය පරිමාණයට සහ ඒක මහා පරිමාණයට වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මම හිතන්නේ තනියෙන් ගමන් කරන්න තියෙන සීමාවක් තියෙනවා. එතනින් එහාට අපිට ආයෝජන අත්ල අවශ්‍ය වෙනවා. කියන්නේ වැඩිපුර ප්‍රාග්ධනමයකට යොදවන්න අවශ්‍යයි. ඒක කොහොමද කරන්නේ? බැංකු ආයතන කරනවාද? එහෙම නැත්නම් හවුල් කරුවෙක් එක්ක අපි යනවාද? මෙන්න මේ වගේ අවස්ථාවන් ඔක්කොම එනවා. ඒතකොට අපි මේ වෙළඳ පොලේ දැවැන්ත යන හැටියට ඉන්න පිරිසට ආරාධනා කරලා දෙන. හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ අපි මේ සුළු පරිමාණ නිෂ්පාදකයකගේ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ඩැහැ ගන්න අවකාශයක් හදනවා කියලා. අපි ඒක කරන්නේ අත්වල බැඳගෙන තමන්ට තියෙන ශක්තියට අතිරේක ශක්තියක් අරගෙන කොහොමද ඉස්සරහට යන්නේ? ගමනක් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියලා එදා දවසට කතා කරන සුදානමින් ඉන්න කියලා මතක් කරනවා. දැන් ඔබතුමගේ කතාවේදී උඟක් වෙලාවට අපි දකින අපේ දේ, අපේ එකම දේශීයත්වේ මෙන්න මේ වගේ වචන කීපයක් තමයි නිරන්තරයෙන්ම කියවෙන්නේ. මෙහි තියෙන අවශ්‍යතාවය පිළිබඳ බොහෝ දේවල් මම හිතන්නේ අප්‍රේල් මාසේ 1-2-3 කියන දිනයන් තුන පුරාම පිරිසට සම්බන්ධ කරන්න පුළුවන්කමක් ලැබෙවි නේද? ඔව්, ඇත්තටම මෙහෙම දැන් මූලික දේ අපි නිකන් බැලුවොත් මම හැමදාම මට හිතෙන දේ මගේ පෞද්ගලික මතය මේක. හැබැයි මේක රටේ මතය කියලාත් මට විශ්වාසයක් තියෙනවා. නිදහස් ලැබල අවුරුදු 74ක්නේ. අපිට පරදේශක්කාරයන්ගේ දේවල් ඕනේ නැහැ කියලානේ අපි අපේකට ගියේ. එහෙම ගත්තේ. හැබැයි අරගෙන මොනවද කරලා තියෙන්නේ? අපි තාමත් අර විදේශීය දෙයට, විදේශීය සංකල්ප වලට, සිල් දේවල් වලට
නැමිමින් ගැතිවීමින් ඉන්නවා අපිට මේ පරාදීන ගැති මානසිකත්වය අයින් කරන්න ඕනේ ඒ එතකොට අපිත් එක්කම ඔය 1950 ගණන් වෙනකොට හිටපු ලෝකයේ බොහෝ රටවල් අපිට පිටිපස්සේ ඉන්න රටවල් අපිව පහුගල ගව් ගානක් දුර ගිහිල්ලා තියෙනවා ඒ යෑම තුල තියෙන දේශීය ආර්ථිකයක් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් හැබැයි දේශීයයි එතකොට දැන් අපි නිකන් සරලව හිතන්න මේ සංචාර කර්මාන්තේ දැන් පිටරට මිනිස්සු එනවාද ඒගොල්ලන්ගේ රටේ කෑම මෙහෙකන්න මම හන්නේ එහෙම එනවනම් ඒ සංචාරයකට මොකක් හරි පිස්සුවක් තියෙනවා ඒගොල්ලෝ එන්නේ අලුත් අත්දැකීම විඳින්න එතකොට අපි ඒ අත්දැකීම විඳින්න දෙනුනේ අපේ දේ ඒ වගේ දැන් අපිට දේශීය නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි මේ ආර්ථිකය ගොඩනැගුණොත් විතරයි අපිට වැස්සට අවුවට හොලඟට දුප්පත් නොවී ඉන්න පුළුවන් වෙන්නේ ලෝකේ කොහේ හරි දැනක අර්බුදයක් ඇති වෙච්ච ගමන් අපිට ආහාර අර්බුද හෝ ඖෂධ අර්බුද හෝ ඉන්ධන අර්බුද හෝ වලට මුණ නොපා ඉන්න පුළුවන් වෙන්නේ ඉතින් මේක අපි දැඩිව තීරුම් ගන්න තියෙනවා ඒ තීරුම් ගැනීම මේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ දේශීයත්වය දේශීය නිෂ්පාදන ඊට පස්සේ දේශීය අමුද්‍රව්‍ය දේශීය ව්‍යවසායිකයෝ දේශීය කර්මාන්ත දේශීය තාක්ෂණ මේ ඔක්කොම ගේන්නේ හැබැයි මේක අපි කියන්නේ නැහැ අපි මේ මේ කවුරු හරි විසින් නිර්මාණය කරපු තාක්ෂණේ පාවිච්චි කළා නැහැ කියලා. හැබැයි අපි ඒක පාවිච්චි කළා තියෙන්නේ අපේ දෙයක් නිෂ්පාදනය කරා. අපේ දේ විදිහට අපේ දේ ඉස්සරහට අරගෙන යන්න තමයි ව්‍යවසායකත්ව 2022. ව්‍යවසාය 2022 සම්බන්ධයෙන් තමයි මේ මතක් කරන්නේ. අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ අප්‍රේල් මාසේ 1 2 3 කියන දිනයන් තුනේදීන් පැවැත්වෙනවා. උදෑසන 10 සිට රාත්‍රී 10 වෙනතුරු මේ ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා. ඒ වගේම ගැනුම් කරුවන්ට ගනුදෙනුකාර බවතුන්ට අවුරුද්දට හරි හරියට දේවල් එකතු කරගන්න මේ හැම දෙයකටම එන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. ඒ වගේම සියත ටීවී ආයතනේ අපි ගැනත් මතක් කරන්න ඕනේ. මොකද අපි තමයි මෙහි මාධ්‍ය අනුග්‍රහක දායකත්වය එකතු කරලා තියෙන නිසා අපි ඔස්සේ ඔබට බොහෝ තොරතුරු ඒ දවස් තුන පුරාම දැනගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ නිසා දිනේ පුරාම අපි රැඳිලා ඉන්නවා. ඒ වගේම දින තුනම අපි ඔබට තොරතුරු එකතු කරනවා කියලා මතක් කරන්නත් බොහොම ආදරෙන්. ඒ වගේම දැන් කතා බහ කරමින් ඉන්න කාරණාව ඇතුලේ දැන් ව්‍යවසාය 2022 වගේම ඔබ ආයතනයේ සතුව තවත් අරමුණු ඉලක්කයන් ඕනෑ තරම් පවතින उपदेश उन तौरागत विषय धारा तौर इट पास उसा स्पेल को उसा अध्यापने को वृत्ति अध्यापने को तमंग कऊद तमंग सतु सुविशेष दक्षता मुनाद दुर्धा मुनाद अंदुनागे मत तमंग अंदुनागण विलंदपूल हिस्सावकाश परसरे तीन अवस्थावन ये तमंग दक्षता कुशलता गलपला को जीवते गुडागण अभी मूलिकेना वृत्ति अध्यापने जीवन कुशलता මම හිතන්නේ මට මාව විකුණ ගන්න බැරි නම් මගේ ළඟ කොච්චර දේවල් තිබුණත් වැඩක් නැහැ කියලා. ඒක නිසා තරුණයෙකුට පුළුවන් වෙන්න ඕනේ හරි තීරණ ගන්න, නිවැරදි තීරණ ගන්න, කලබලවලු තීරණ ගන්න, ඒ වගේම කණ්ඩායමක් හැටියට කටයුතු කරන්න. මේ තුලින් සාර්ථක ජීවිතයක් හදා ගන්න. प्रदर्शनी आराधना क्रम वेद अनुगमने प्रदर्शनी सह अध्यापनिक वटना අපේ අපේ පුංචි මේකේ පවුල ඊට පස්සේ අපිට කුඩා කුඩා තව ගොල් එකතු වෙලා ඒක විශාල වෙමින් ගිහලා ජාතික මට්ටම ඇවිල්ලා ජාත්‍යන්තරයටත් යනවා. ඉතින් මෙතනදී පුද්ගලයෙක්ගේ හෝ රටක හෝ සංවර්ධන ක්‍රියාවලියේදී බොහෝ පිරිස් සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධන සියලු දෙනාටම අපි එන්න කියලා කියන විශේෂයෙන් ව්‍යාපාර ගැන අලුතෙන් හිතන අය, තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න හිතන අය, ඒක තවදුරටත් තමන්ගේ නිෂ්පාදන විදේශ වෙළඳ පොළට හෝ ජාතික මට්ටමට ගේන්න හිතන අය ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා අසාර්ථක වෙලා ඒක ගැන කලකිරලා ඉන්න අය ඒගොල්ලන්ට අපි කියන්නේ එන්න සාර්ථක ව්‍යාපාර කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්.
එවැගේම පාසල් දරුවන්ට විශේෂයෙන් අපි ආරාධනා කරනවා තරුණයන්ට විශේෂයෙන් ආරාධනා කරනවා ස්වශක්තිය මත ගොඩනැගිලා තමන්ට තමන්ගේ ආර්ථිකයක් හදාගන්න හිතන අයට එන්න කියලා ඒ වගේම අපි විශේෂයෙන් ප්‍රතිපත්ති තීන්දු තීන්දු ගන්න අයට එන්න කියනවා මේකට බොහෝ අය අපිට චෝදනාවක් තියෙනවා සීතල කාමරවල ගන්න තීරණ මේ රටේ මේ 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 පරිහරණයට හේතු වෙලා තියෙනවා ඒ නිසා මේ පෞද්ගලිකව පෞද්ගලිකව මේ දේවල් ඇහෙන් දැකලා අත්විඳලා මිනිසුත් එක්ක කතා බහ කරලා අපිට දේශීය ආර්ථිකයක් හදන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගන්න මේ ප්‍රතිපත්ති සාධකයන්ට ඉතාම හොඳ අවස්ථාවක්. ඒ වගේම මම ආරාධනා කරන පරේක්ෂකයන්ට විශ්වවිද්‍යාල වල ඉන්න මේ මට්ටමේ අයට එන්න අවිල මේ මිනිසුත් එක්ක කතා කරන්න. එතකොට අපිට අපේ සංකල්ප හදන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි. හොඳ සංකල්පයක් ක්‍රියාත්මක වෙන්න තවත් දින කිහිපයක් විතරයි තියෙන්නේ. අපි කලිනුත් සඳහන් කළා වගේ අප්‍රියල් 1 2 3 කියන දිනයන් තුන පුරාම දවස පුරාම පැවැත්වෙන උදෑසන 10 සිට රාත්‍රී 10 වෙනතුරු ඔබට මේ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. ව්‍යවසායකත්වයන් දියුණු කර ගන්න, අධ්‍යාපනික වටිනාකමක් එකතු කර ගන්න, ගැනුම් කරුවන් හොයා ගන්න, ඒ වගේම තමන්ගේ ගනුදෙනුකාර බවතුන් එක්ක කතා බහ කරන්න. එවිතරක් නෙමේ අලුත් අවුරුද්දට දේශීයත්වයෙන් යුතුව ජීවිතේ ඉස්සරහට යන්න සිහින දකින්න ඔබට එදා දවස ඒ වගේම එදා දින තුනම බොහොම වැදගත් වෙවි කියලා විශ්වාස කරනවා කියලා මතක් කරන්නට ඕනේ. ඒ වගේම සියත ටීවී අපි මෙහිම අධ්‍යනුග්‍රහක දායකත්වය ඔබට එකතු කරන්න සූදානම් begin. ව්‍යවසාය 2022 සම්බන්ධයෙන් තොරතුරු අපි ඔබටත් එකතු කරනවා කියන බලාපොරොත්තුව තියාගෙන තමයි අද දවසේදී ආයෙමත් අපි අප්‍රියල් පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද මුණ ගැහෙන සූදානම් begin ව්‍යවසාය 2022 එක්ක අද මේ සම්බන්ධයෙන් අපත් සමග කතා බහ කරන්න සම්බන්ධ වුණේ තරුණහා ක්‍රීඩා මාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහත්මනි. බොහොමත්ම ස්තුතියි මේ කතා බහට. අයබෝ. දැන් ඔබටත් බොහොම ස්තුතියි. සියතරත් මං හිතන්නේ මේ වෙලාව අපේ ප්‍රණාමය පුද කරනවා අපිත් එක්ක අත්වල බැඳ ගැනීම වෙනුවෙන්. හොඳයි. සෝදානම් වෙන කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ අපි නිරෝගී සුවිශේෂ අංගයට ඔබ වරගෙන යන සූතන මිගින්න. අද අපි කතා කරනවා මේ වඩවැල් ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගී තත්වයන් සම්බන්ධයෙන්. ඒ වගේම මේ පිළිබඳව කතා කරන්නට විශේෂඥ වෛද්‍ය ඉස්සරජිත් ලියනගේ වෛද්‍යතුමන් සෝදානම් මිගින්න කියලා මතක් කරනකම කෙටි විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.